ආයුබෝවන් යාළුවනේ AN Electrical YouTube channel එකට මගේ යාළුවෝ සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. අද මේ වීඩියෝ එකේ මම ඔයගලන්ට පෙන්වන්න යන්නේ coconut scraper නැත්නම් මැෂින් එකෙන් පොල් ගාන උපකරණයක්. මේවා දැන් ගොඩක් ගෙවල් නිවෙස් වල තියෙනවා. මේක domestic coconut scraper එකක්. ඉතින් මේක අර අතින් කරකවනවට වැඩිය මේක මැෂින් එකකින් තමයි මෝටර් පොඩි මෝටරයකින් වැඩ කරන්නේ. එතකොට මේක වැඩ කරන විදිය මම ඔයගලන්ට ගලවලා පෙන්වන්නම්. මේක මොකක් කර repair එකට ඇවිල්ලා තියෙන එක වැඩ කරන්නේ නැහැ. හොඳයි. අපි ගිහිල්ලා බලමු වීඩියෝ එකට කොහොමද මේක ඇතුලේ නිෂ්පාදනය කරලා තියෙන්නේ කියලා. ගලවන්න කලින් යාළුවනේ මම ඔයගලන්ට පෙන්වන්නම් මේකේ නේම් ප්ලේට් එක සහ බාහිර පිහිටීම. මේ විදිහට තමයි මේක තියෙන්නේ. මේ ආරක්ෂිත කවරයක් එහෙම තියෙනවා. ඒ වගේම මේ තමයි මේ තලේ අපි අර කරකෝණ જાතියේ ස්ක්‍රේපර් එකකම කොටසක් තමයි මේ සෙට් කරලා තියෙන්නේ මේ තලයේ. ඒකට මේක ආරක්ෂිත භාජනයක් සවි කරලා තියෙනවා. ඒ වගේම තමයි මෙතන මේ පැත්තේ තියෙනවා අර වගේ විතර මේ ඇන තව තියෙනවා. මේවෙන් අපිට ගලවන්න පුළුවන්. ඉතින් අපි මේ ගලවලා බලමු මොකද වෙලා තියෙන්නේ කියලා. මෙතන ස්විච් එකක් තියෙනවා. ඒ වගේම මේ පැත්තේ මෙතන පවර් ඉන්ඩිකේටර් එක තියෙනවා. ඒ වගේම වොලියුම් කන්ට්‍රෝල් එක තියෙනවා. මේක ස්පීඩ් එක ඇඩ්ජස්ට් කරන්න පුළුවන්. ඒ වගේම මෙතන ආරක්ෂිත බියුසියක් එහෙමත් තියෙනවා. හොඳයි. එතකොට මේක පොඩ්ඩක් මම ඔයගලන්ට පෙන්නන නේම් ප්ලේට් එක මේ තියෙන. ඒකේ මේ තමයි වෝල්ටේජ් එක වෝල්ට් 220 230 ෆ්‍රීකවෙන්සි එක හර්ට්ස් 50 එට වෝල්ටේජ් ඔෆ් මෝටර් වෝට් 150යි RPM ඔෆ් ලේඩ් RPM එක 800ක් කියලා තමයි ගහලා තියෙන්නේ. ඉතින් ওই විදිහට තමයි මේකේ ගහලා තියෙන විස්තර. අපි ගලවලා බලමු මොකද්ද ඇතුලේ මොන විදිහටද තියෙන්නේ කියලා. සමහර අය දන්නවා ඇති, සමහර අය මේව ගෙදර ඇති පාවිච්චි කරලා ඇතුලේ විස්තර දැකලා නැතුව ඇති. අපි මොකද්ද කියලා තියෙනවා වෙන්නේ කියලා වගේම අපි ගලවලා බලමු ඇතුලේ ක්‍රියාකාරීත්වය තියෙන්නේ කොහොමද කියලා. මුලින්ම මේ ආරක්ෂිත කවරේ මේ ආරක්ෂාවට අදලා තියෙන භාජනී වගේ එකේ ඇන තුනකින් තියෙන්නේ. මේන්නේ ඇන තුන ඔගොල්ලෝ ගලව ගන්න. ඊළඟ මේක මේ විදිහට කරකිනවා. දැම්ම ඒවලට මෙතනින් වෙන් කරන්න බෑ. මේක ගලව ගන්න අපි ඇතුලේ මොකක් හරි මේ මෙයා කරගන්නවා. නමුත් මේක මේ මෙතන පළු දෙකකට තියෙන නිසා ඒ පළු දෙකටම මේ ඇන දෙකක් සම්බන්ධ වෙනවා. මෙහෙම. මේ පේනවද ඔයාලට මේ ඇන දෙක මේ කොටස් දෙකේ තමයි ඇන දෙක තියෙන්නේ. මේ ඇන තුන ගලවනකම් මුකුත්ම කරන්න බෑ. ඉතින් ඉස්සෙල්ලා මේ ගලව ගන්න. ඊට පස්සේ මේ සිදුරු වල තියෙන ඇන මේ ටික නියනකින් ගලව ගන්න. ඇන ගැලෙව්වම මෙන්න මේ විදිහට තමයි මේකේ ක්‍රියාකාරීත්වය තියෙන්නේ. මෙම් බණ්ඩ ඇතුළ අර මහන මැෂින් වල පොඩි මෝටරයක් තියෙන මේ තියෙන මහන මැෂින් වල පොඩි මෝටරයක් තියෙනවා. මේ අර මම පිටින් පෙන්නපු රතු පාට ඉන්ඩිකේටර් ලයිට් එක මේ යටින් පේන්නේ ඕගලන්ට වොලියුම් කන්ට්‍රෝල් එක. ඉතින් පොඩි දෙයක් තියෙන මෙතන මොකක් හරි පොඩි ඉලෙක්ට්‍රොනික කාඩ් එකක් හරි එහෙම නැත්නම් පොඩි පවර් මොන හරි කන්ට්‍රෝල් කරන එකක් තියෙනවා. ගලවල බලන්න ඕන. ඉතින් දැන් මේ මෝටරේ අර සික්සක් පොඩි මැෂින් තියෙන එම්බ්‍රොයිඩර් මැෂින් අන්න ඒ මැෂින් වල තියෙන මෝටරයක් තමයි මේගොල්ලෝ යොදාගෙන තියන්නේ. පේනව නේද? ඒක තමයි යාළුවනි මේක ඇතුළ තියෙන්නේ. ඔයිට වැඩි දෙයක් නැහැ. ඉතින් මේක තමයි තියෙන්නේ. ඕගොල්ලන්ට මම මේක රිපයර් කරන්න ගම මේ ඇතුළ පෙන්වන්න තමයි ගැලෙව්වේ. ඔය විදිහට තමයි ඕගොල්ලන්ගේ ගෙදර මේකක් තියෙනවා නම් ක්‍රියාකාරීත්වය මේ තියෙන මේ මෝටරේ ඇතුල් පැත්තෙන් මෙතන තියෙන මෝටරේට මේ සම්බන්ධ වෙලා තියෙන්නේ මේ පොඩි පුලියක් කරා මේ බෙල්ට් එකකින්. මේ බෙල්ට් එකකට මේ මෙතන ලොකු වීල් එකක් දාලා මේ වීල් එකක් දාලා මේ වීල් එකෙන් මේ වීල් එක තමයි මේ බෙල්ට් එකකින් කරකවන්නේ. එහෙම කරකිනකොට තමයි මෙතන මේක මේ අඩුනේ මේ කරකෙන්නේ. මේ මෝටරේ දුවනකොට මේ වගේ බෙල්ට් එකකින් මේ කරයි යනවා. එතකොට ඉතින් මෝටරේ කරකිනකොට මේක පොල් ගෑන එක කරකිනකොට පොල් ගෑවෙනවා. ඒකින් කරකිනකොට ඒ විදිහට තමයි මේක හදලා තියෙන්නේ.
මේක දැන් ගතවල බලන්න ඕනේ යාළුවනේ මේක ඇතුලේ මේ තමයි බ්‍රෂ් ගිහිලා වෙන්නත් පුළුවන් මෙතන පොඩි කන්ට්‍රෝල් සර්කිට් එකක් තියෙනවා ඒකත් ඒකේ ෆෝල්ඩ් එකක් වෙන්නත් පුළුවන් මේක ඉතින් ගතවල බලන්න ඕන මේ වීඩියෝ එකෙන් මම ඕගොල්ලන්ට මේක ගලවලා පෙන්වන්න අදහසින් නෙමෙයි ගැලෙව්වේ ඔයාලට මේ වගේ කොකොනට් ස්ක්‍රේපර් එක ඇතුළ කොයි විදිහ තියෙන කියලා පෙන්වන්න වැඩි වැඩක් නැහැ ඔච්චර තමයි මේ වර්ගයේ ඒවයි තියෙන්නේ ගොඩක් ඒවා මේ විදිහ තමයි ඒවයි නම නිෂ්පාදන සමාගම් වල නම විතරයි ගොඩක් කරලා වෙනස් වෙන්නේ ගොඩක් වෙලාවට ටෙක්නොලොජි එක මේ විදිහට තමයි ඔක්කොම හදලා තියෙන්නේ මේ උඩ මෙතන ස්විච් එකක් තියෙනවා මේ ඔය විදිහට තියෙන්නේ හොඳයි යාළුවනේ එහෙනම් බොහොම ස්තුතියි වීඩියෝ එක නැරඹුවට මේක මම ගලවලා බලන්න මොකද වෙලා තින්නේ කියලා ඕගොල්ලන්ට ප්‍රයෝජනවත් වෙන විදියට රිපෙයාර් එකක් කරන්න පුළුවන්කම මෙතන තිබුණොත් ඒ කියන්නේ ඕගොල්ලන්ට කරගන්න පුළුවන් જાතිය රිපෙයාර් එකක් මෙතන තිබුණොත් මම ඕගොල්ලන්ට ඊළඟ වීඩියෝ එකකින් ඒකත් අරන් එන්නම් එතකොට මේ જાතිය රිපෙයාර් එකක් කරන්න කැමැත්ත තියෙන ගෙදර අවස්ථාව තියන අයට දැනීම තියන අයට ඒක ප්‍රයෝජනවත් වෙයි හොඳයි එහෙනම් බොහොම ස්තුතියි වීඩියෝ එක නැරඹුවට ආයෙත් දවසක මේ වගේ වටිනා කෙන වීඩියෝ එකක් අරන් එන්නම් මම අමල් සේනාරත්න ඔබලු සියලු දිනාටම සුබ දවසක්.